ගරු ස්වාමීන් වහන්ස අපාය දිව්‍ය ලෝක මේ සාමාන්‍ය මිනිස්සසට පේන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව ඇති කෙනාට මේ ධර්මයේ පැහැදිලි කරන දේවල් දකින්නට පහසුයි. කෙටියෙන් කියතොත් ධර්මය දකින්නට පහසුයි. ධර්මය දකින්නවා කියලා කියන්නේ බුදු හිමියන් දැකීම කියලා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම දේශනා කළ කාරණයක් කියලා ඔබ දන්නවා. ඉතින් නිරය සම්බුදු වචනෙන් පහදා දී තිබෙන්නේ කෙසේද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් මේ ලෝකෙට දේශනා කළා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය දේශනා කරලා තින්නේ තමන් අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානෙ. ඒතකොට ඒ සම්මා සම්බුද්ධ ඥානෙන් අවබෝධ කොට වදාලා ඒ වගේම උන්වහන්සේ සතු పూర్වේ නිවාසානුස්සති ඥානෙ. නැත්තම් චුතූපපාත ඥානෙ. ඒ කියන්නේ සත්වයා මැරිලා නැවත උපදින්නා වූ තැන පිළිබඳ දකින ඥානෙ. නැත්තම් පෙර ජීවිතයේ සත්වයා කොහේ ඉඳලාද මේ උපතට ආවේ කියලා දකින්නා වූ ඥානෙ. මෙන්න මේ ඥානයන් තුලින් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ යමක් ලෝකයට ධර්ම රත්නය හැටියට දේශනා කළා තියෙන්නේ. එතෙන්දී දැන් සමහර පින්වතුන්ලා අපිටත් ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මේ නිරය තින්නේ මනුස්ස ලෝකෙම නේද කියලා. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ නිරය හැටියට හඳුන්වන්නේ මේ මනුස්ස ලෝකේ දුක් විඳිනා සත්වයින් නැත්තම් දැඩි විදියට රෝගාබාධ ඇති වෙලා ඉන්න සත්වයින්. ඔය වගේ අය තමයි ඒගොල්ලෝ නිරය හැටියට දකින්නේ. මනුස්ස ලෝකෙම නිරය තිනවා කියලා හිතන පින්වතුන් අප්‍රමාණ අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය දුර්වල. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරය කියලා කියන්නේ නෝනා සතර අපායට අයිති එක්තරා ලෝකයකට. ඒ සතර අපායට අයිති නිරය කියන කාරණය මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගාණක් යටයි තියෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ මෙමෙනි දේශනාවන් කරන්නේ අනුමානයෙන් නෙමෙයි. තවත් කෙනෙක් කිව්වායි කියන කාරණයෙන් පතපොතකින් නෙමෙයි, උන්වහන්සේ අවබෝධ ඥානයෙන් දැකලමයි මේ සෑම දෙයක්ම දේශනා කරන්නේ. දැන් නිරේට අදාළව දේශනා කරන බුදුරජාන් වහන්සේගේ ලස්සනම සූත්‍රය තමයි දේවදූත සූත්‍රය. ඒතකොට දැන් දේවදූත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගාණක් යට මහා නිරය පිහිටලා තියෙනවා කියලා. මේ මහා නිරය කොටස් දෙකකට බෙදෙනවා කියනවා. චතුස් ද්වාරයේ චතුස්කන ද්වාරයේ කියලා මේ වගේ මේ මහා නිරය කොටස් දෙකකට බෙදෙනවා කියනවා. ඒතකොට මේ මහා නිරය යකඩ පවුරකින් වට වෙලා තියෙනවා කියනවා. තේනා දැන් මොකකින්ද යට වෙලා තින්නේ? යකඩ පවුරකින්. යකඩ පවුරකින් වැට උනා වූ මේ මහා නිරයන් දෙකේ ගිනි ජාලා ඇවිලෙනවා කියනවා. දැන් සද්ධාව දුර්වල පින්වතුන්ලා අපෙන් ඇවිල්ලා අහනවා යොදුන් 10000ක් යට මහ පොළවේ යකඩ පවුරක් තින්නේ කොහොමද කියලා. කවුද මේවට යකඩ ගෙනිච්චේ? කවුද මේව හැදුවේ? කවුද මේව නඩත්තු කරන්නේ? කවුද මේව පාලනය කරන්නේ කියලා අහනවා. ඒකට සමහර සද්ධාව අඩුකමට ඒ අහන ප්‍රශ්නවල යම් අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්ම දේශනා කරන්නේ නෝනා සම්මා සම්බුද්ධ ඥානෙන් දැකලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි මේ මහා නිරය මේ චතුස්කන්න ద్వාරයේ චතුස් ద్వාරයේ කියන මහා නිරයන් දෙක යකඩ පවුරකින් වට වුණා කියලා කියන්නේ නෝනා ස්වභාවිකව හැදුනා වූ යකඩ පවුර. දැන් මේ නිරය කියන්නේ එක්තරා මහ පොළවෙන් යොදුන් දසදහස් දානක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. මේක මේ කවුරුත් හැදුවේ දෙවියෙක් බ්‍රහ්මෙක් බුදුරජාණන් වහන්සේ හැදුව නැත්නම් යම රජුරුව හැදපු දෙයක් නෙමෙයි. දැන් එක එක පරිසර කලාපයන් තියෙනවනේ. සිංහරාජ පරිසර කලාපය තියෙනවා. ඒක එක්තරා ආකාරයක්. ඒතකොට වියලි කලාපීය පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතකොට හිමාලයේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතකොට නුවරඑළියේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතකොට වෙනත් බටහිර රටවල් වල මුළු ජීවිත හැමදාම හිමෙන් වැසුනා වූ පරිසර කලාපයන් තියෙනවා. කාන්තාරයේ හැමදාම මහා වැලි කුණාටු වලින් ගහන වෙච්ච කාන්තාර පරිසර කලාපයන්. ඒ වගේ මේ නිරය කියන්නේ නෝනා ස්වභාවිකව පිහිටියා වූ පරිසර කලාපයක්. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. ඒ පරිසර කරාපය තනි ක්‍රම ගින්නින් යට වෙලා තියෙන්නේ. දැන් ඔබ හිතන්න මේ ලෝකේ සමහර රටවල් වල ගිනි කඳු තියෙනවා. ඒ ගිනි කන්දක ස්වභාවය තේරුම් ගන්නකො. ඒ ගිනි කන්දේ අවට ස්වභාවය තේරුම් ගන්නකො. ඒ කියන්නේ මේ නිරය කියන ස්වභාවික පරිසර කලාපය නිරය තුරුවම නොනා ගිනි ඇවිලෙමින් ගිනි දැල්වෙමින් ගිනි නිවෙමින් එහෙම තමයි පවතින්නේ. ඒ පරිසර කලාපය. ඒ පරිසර කලාපයේ අර ගිනි ඇවිලීම ගිනි දැල්වීම අර ගිනි කඳු නිසාම යකඩ කුට්ටි වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් අපි දන්නවනේ පස්කන්දක් ගලාගෙන ආවට පස්සේ ඒ පස්කන්ද ගලාගෙන ඇවිල්ලා ඒ පස් වලින් වට වෙන ස්වභාවයන් හැදෙනවා අපි දැකලා තියෙනවා නේද? නමුත් මේ වගේ මේ මුළු නිරය කියන්නේ නෝනා මේ මුළු මහ පොළොව වගේම විශාල වූ ප්‍රදේශයක්. තේන නිරයන් 136ක් ගැන දේශනා කරනවානේ. ඒතකොට මේ මහ පොළොව දැන් හතරෙන් එකක්නේ මහ පොළොව හැටියට තියෙන, ඉතුරු එක මහ සාගරය හැටියට නේ තියෙන්නේ. ඒතකොට මේ මහ සාගරයේ යම් දවසක හිඳෙනවා. හිඳුණාට පස්සේ මහ සාගරයේ අඩිය මතුවෙනවා, වැලිතලා මතුවෙනවා. ඒ කියන්නේ මේ මහ සාගරයේ යටත් නිරය තියෙනවා.
महासागर निरय तीन इतना मनुष्य लोके हतरे प्रमाणी नमु निरयोना महासागर अटा तीन वाक्य मे लोके विशाल लोके हटियट अट अंदुन निरयकिन कारण तेना इतोट मे निरयकिया उनसुम गिनी देश गुण कला पैकेचर विन मे දැන් කාන්තාර පරිසරයේ උණු වෙලා ගිනියම් වෙලා තියෙනවා නම් ඒ වගේ ඊටත් වඩා දැඩි ශුෂ්ක ගින්දර මතුවෙන නිරයතුරුම රත් වෙලා තියෙන පරිසර කලාපයක් මේ ගින්න නිසාම මේවා පිච්චිලා ගලාගෙන එන ලෝහා නිසාම මේවා තුලින් ඕන ඉබේම අර යකඩ පවුරු හැදිලා තියෙනවා ඒක කවුරුත් හදපු දෙයක් නෙමෙයි එතකොට මේ යකඩ පවුරු හැදිලා අර නිරිසතා අකුසලයේ නිසාම නෝනා එවැනි පරිසර කලාපයන් තුලයි ඉපදේ එච්චරයි කකුල තියන්න බෑ කකුල පිච්චෙනවා තේරෙනවද
එහෙන කකුල පිච්චිලා දැන් මේ මහත්යාගේ කරකටත් යට ඇවිල්ලා අර දියබුබුලුත් ඇවිල්ලා තේරෙනවද බලන්න දවල් 12ට 12 මාට් එකට වගේ රුවන්වැලි මහාසෑයේ අර සැහැමලු එහෙම ඇවිදින්න බෑ කකුල් පිච්චිලා දියබුබුලු වෙනවා ඒකෝ දැන් මේ මහත්යා දැන් මෙතන ගිහිල්ලා වන්දනා කරන්න ගිහිල්ලා කකුල් දෙකේ දියබිබුලු ආපුවාම මේ අවුවෙන් මේ පිච්චීමෙන් බේරෙන්න තේරෙනවද එතන තනකොල්ලක් තිබ්බා තේරෙනවද මෙයා ගිහිල්ලා තනකොල්ලට පයින් දුවගෙන ගිහිල්ලා තන නමුත් තනගොල්ලේ තියෙන්නේ තනිකරම නිදුගුම්බා කටු තනගොල්ලා. ඒ කියන්නේ දැන් පිච්චීමේ වේදනාවට අමතරව දැන් කටු ඇනීමේ වේදනාව ඇති වුණා. තේරෙනවද? දැන් කටු ඇනීමේ වේදනාවයි පිච්චීමේ වේදනාවයි දෙකක් දරාගෙන දැන් මෙයා මෙතනුත් බේරෙන්න තවත් මඩ වගුරක් වගේ තැනකට යනකොට කකුල බෝතල් කට්ටකට කැපෙනවා. තේරෙනවද? දැන් මොකද්ද මේ වුනේ? එකකින් බේරෙන්න ගිහිල්ලා දෙකට වැටුණා. දෙකෙන් බේරෙන්න ගිහිල්ලා තුනට වැටුණා. තේරෙනවද? දැන් මේ ස්වභාවික තත්වයක්. මේ ස්වභාවික තත්වය ඇති කරන්නේ කුමක් නිසාද? අධික දුක නිසා. වේදනාව දුක නිසා. එතකොට අර මහා නිරේට වැටෙන කෙනා මහා නිරේ පිච්චි 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 ඉන්නවා. ඔන්න යම් කාලයකට අර දොරටුවකින් මෙයා එළියට පැන ගන්නවා. තේරෙනවද? ඇයි පහින්නේ? අතන කකුල් දෙක පිච්චෙනවා නිසා අන්න පැන්න තනගොල්ලට. තේරෙනවද? දැන් තනගොල්ලට පණිද්දී ආ හිතුවද මේක නිතුකුම් බාදිනවා කියලා? එයා එතන සැපයක් කියලා පහින්නේ. නමුත් එතනදිත් එයා නැවත දුකකුයි අත් කරගන්න. දැන් එතකොට මෙයා මහා නිරයෙන් අර දොරටුවෙන් පැන්නාම බුදුරජාණන් වහන්සේ කියන එයා ගුට නිරය කියන නිරයට වැටෙනවා. ඒකේ තනි කර ඉන්නේ ඕනා මේ යකඩ වාණේ දැටි වගේ තියෙන තද උල් කටක් තියෙන පණුව කියනවා. තේරෙනවද? මේ පණුවන් අර වැටෙන නිරිසතාව හම විනිවිද ගිහිල්ලා, මස විනිවිද ගිහිල්ලා, ඇට විනිවිද ගිහිල්ලා, ඇට මිදුළු විනිවිද ගිහිල්ලා කාල විනාශ කරනවා කියනවා. දැන් ඒතොර පැන්නේ අතනින් බේරෙන්න. තේරෙනවද? කකුල පිච්චෙනවා කියලා පැන්නේ නිදුගුම්බ කාලට. ඒ වගේ මහ නිරයෙන් බේරෙන්න පණිද්දී ගුට නිරේටයි වැටෙන්නේ. ගුට නිරේ අර තියුණු තුඩ තින වාණේ දැටි වගේ තුඩ තින පණුවන් විසින් සම්පූර්ණයම කාල විනාශ කරනවා කියනවා. මැරෙනවා ඉපදෙනවා, මැරෙනවා ඉපදෙනවා, මැරෙනවා ඉපදෙනවා, ඉපදෙනකොට ආයිමත් පණුව කනවා. එතකොට දැන් බලන්න කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේසා ගිනි අම්මු නිරේක පණුවන් ඉන්නේ කොහොමද කියලා. එතකොට දැන් සූත්‍රේ හරියට අපි දකින්න ඕනේ. එතකොට මේ බුදුරයන් වහන්සේ මේ පණුවන්ට වාණේ යකඩ වාණේ වගේ තියුණු මුවක් තියනවා, තියුණු ශරීරයක් තියනවා කියන්නේ ඇයි? ඉඩෝරේට අර රස්නෙට උෂ්ණෙට ඔරොත්තු දෙන ආකාරයට තමයි යා බිහිවෙන්නේ. දැන් නුවරඑළිය කලාපයේ ජීවත් වෙන සතාට වගේ නෙමේ කාන්තාර කලාපයේ ජීවත් වෙන සතාගේ සියලු දේවම තද ස්වභාවයෙන් තියෙන. මොකද ඒ කාන්තාර දේශගුණයට ඔරොත්තු දෙන. එතකොට මේ නිරේ ගුට නිරේ ඉන්න පණුව කියන්නේ කවුරුත් ගිහිලා දාපු පණුව නෙමේ. ඒ තකුසල් විපාකයක් නිසා අර උනුසුම් වූ දේශගුණික කලාපයට ඔරොත්තු දෙන ආකාරයේ ශරීරයක් තමයි යාට ලැබිලා තියෙන්නේ. තේන්න නැතු කවුරුත් ගිහිලා දැම්ම නෙමේ ඈ. එතකොට මේ ගුට නිරේ ඉන්න පණුව අර මිනිස්සයව කාලා කාලා විනාශ කරනවා කියලා. ඊට පස්සේ දැන් එතනින් බේරෙන්න මෙයා පයින්නවා කියනවා තව තැනකට. එතෙන්ට ගියාම හිඹුල් වනේ කියන නිරය තියෙනවා කියනවා. දැන් ඔය කටු හිඹුල කියලා කියන්නේ දැන් මිනිස්සු කටු හිඹුල කියන්නේ. දැන් මිනිස්සු කටු හිඹුල කිව්වහම සමහරු කියනවා නිරේ කටු හිඹුලක් තියෙනවා නම් මේ මිනිස්සු කරන අකුසල් දිහා දකිද්දී මේ එක කටු හිඹුලේ මෙච්චර මිනිස්සු කොහොමද නගින්නේ කියලා. සමහරු අනා මෙහෙම කටු හිඹුලක් තියෙනවා නම් මේක හැදුවේ කවුද, මේක නඩත්තු කළේ කවුද, මේක දිනපතා ප්‍රයෝජනෙට ගන්නවා නම් මේක ගරා වැටෙන්නේ නැද්ද, බිඳෙන්නේ නැද්ද, මෙවැනි ප්‍රශ්න අහනවා. නමුත් මේ කිඹුල් වනේ කියන්නේ නෝනා ස්වභාවික පරිසර කලාපයක්. එක ගහක් නෙමෙයි, එක කටු හිඹුලක් නෙමෙයි. කවුරුත් හැදුවා වූ කවුරුත් මැව්වා වූ දෙයක් නෙමෙයි. කිඹුල් වනේ කියන්නේ ස්වභාවික පරිසර කලාපයක්. ඒ පරිසර කලාපයේ තියෙන උෂ්ණාධික භාවය නිසාම ගිනියම් ස්වභාවය නිසාම ඒ ගිනියම් භාවයට ඔරොත්තු දෙන්නා වූ ශාකයන් තමයි වැඩේ. තේන්නාද? දැන් අපි ශුෂ්ක පළාත් වලට ගියාට පස්සේ දරුණු තද දේශගුණික කලාප වලට ගියාට පස්සේ ඒ හැම ගහක්ම නෝනා කටුසහිත ගස්. ඒ වගේම ඉඩෝරයකට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි ඒ ගස් පීඩලා තියෙන්නේ. එතකොට මේ හිඹුල් වනේ කියන්නේ මොකක්ද එහෙනම්? නිරේ තියෙනා වූ උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන්නා වූ ශාකයන්ගෙන් පිරිච්ච පරිසර කලාපය. ඒ පරිසර කලාපයේ තියෙන සෑම ගහකම මුලෙත් කටු තියෙනවා, අත්තිත් කටු තියෙනවා, කොලෙත් කටු තියෙනවා. ඇයි ඒව මෙහෙම පිහිටලා තියෙන්නේ? අර උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන්න. දැන් ඔබ බලන්න අපේ මේ උෂ්ණ පරිසර කලාපවල පතොක් වගේ ඔය මේවා සියලු දේ කටු සහිත දේවල්. ඒ කටු සහිත ඒ තද කොළ බවට ඒවා පත් වෙන්නේ කුමක් නිසාද? උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන තමයි සකස් වෙන්නේ. එන එතකොට දැන් මේ හිඹුල් වනේ කියන්නේ වෙන දෙයක් නෙමෙයි. දැන් මෙයා මෙතනින් ගුට නිරයෙන් බේරෙන්න ගිහිල්ලා හිඹුල් වනේට පැන්නට පස්සේ දැන් මොකද්ද වෙන්නේ? කොතෙන්ද යපයින්නේ? ඒ මුළු පරිසර කලාපයම නෝනා මුලෙත් කඳෙත් අත්තෙත් හැමතැනම කටු තියුණු කටු වලින් පිරිස්ස හිඹුල් ගස් තමයි තියෙන්නේ. දැන් එතකොට මේ හිඹුල් ගස් තියෙද්දී යාට බේරෙන්න පුළුවන්ද? නමුත් කෙනෙක් කියන්න පුළුවන් හරි ස්වාමීනාස ගස් තියෙන බව ඇත්ත.
නමුත් එයාට පුළුවන් පරිස්සමෙන් ගස් බේරලා යන්න කියලා. මොකද බුදුරයන් වහන්සේ කියනවා මේ හිඹුල් වනයේට වැටෙන නිරිසතා සෑම නිමේෂයකදීම අර තියුණු කටුවල ඇනීම නිසා සම විනිවිද ගිහිල්ලා මස් විනිවිද ගිහිල්ලා ඇට විනිවිද ගිහිල්ලා මේ සියලුම ශාරීරික කෑලි කැපිලා තුවාල වෙලා මියනවා කියලා. ඒතකොට දැන් මොකද්ද වෙන්නේ හිඹුල් වනයේට වැටුණාට පස්සේ සෑම ගසකම තියෙන්නේ කටු. මුලෙත් කටු, කඳෙත් කටු, කොළෙත් කටු. තේනවද? නමුත් මේකෙන් මිනිස්සුෙකුට බේරිලා යන්න බැහැ. ඇයි බැරි? මහ පොළොව ගිනි ගන්නවා. තේනවද? මහ පොළොව ගිනි හැම් වෙලා. දැන් ඔබ හිතන්න ඔබ මහා කැලේකට ගිහිල්ලා ඔබව ඇතුල් කරනවා. මේ කැලේ හැම ගහකම මුලෙත් කටු තිනවා, කඳෙත් කටු තිනවා, කොළෙත් කටු තිනවා, අතුත් කටු තිනවා. මුළු මහ පොළොවක් ගිනි ගන්නවා. ඔබට පුළුවන් ද බේරෙන්න? දුවල බේරෙන්න පුළුවන් ද? නැවතිලා බේරෙන්න පුළුවන් ද? ගහකට නැගලා බේරෙන්න පුළුවන් ද? මේ පරිසර කලාපය නැතු මේ කටු ඉඹුලක් ගිහිල්ලා කවුරු හරි හයි කරලා මේ නිරසත්තුන්ට දඬුවම් දෙනව නෙමෙයි. මේ උෂ්ණාධික කලාපවල රට ඉඳි ගහ වැවෙනවා වගේ, පතොක් ගහ වැවෙනවා වගේ, ඒ ඊට අදාළ ශාකයන් වැවෙනවා වගේ, ඒ උෂ්ණාධික කලාපේ තියෙන ගහ තමයි හිඹුල් වනේ කියන්නේ. මේ හිඹුල් වනේට අර නිරසතා පණිද්දී එයාට කොහෙන් දිව්වත් මේ අතපය ඔක්කොම ඉරිලා යනවා. නවතින්න බෑ, නැවතුනොත් පිච්චෙනවා. තේරෙන්න? එතන අනිවාර්යෙන්ම එයායි අකුසල් විපාකෙ විඳිනවා. එතකොට හිඹුල් වනයෙන් බේරෙන්න මේ සතා කොහොම කොහොම හරි මේ අතපය ඉරාගෙන දුක් විඳි මෙරි මෙරි ඉපදි ඉපදි මෙයා හිඹුල් වනේනොත් පයින්නවා කියනවා. හිඹුල් වනේ පැන්නට පස්සේ අසිපත්‍ර වනයේට වැටෙනවා කියනවා. එතකොට අසිපත්‍ර වනේ කියන්නේ නෝනා බුදුරයන් වහන්සේ දේශනා කරනවා දැන් අතන කටුනේ තිබ්බේ. තේන්න? අසිපත්‍ර වනේ කියන්නේ ඒ සෑම ගහකම කොළ පත්‍ර දැලිපියක් වගේ තියුණුයි කියනවා. තේන්න? දැලිපියක් වගේ තියුණුයි කියනවා. ඒ තියුණු අසිපත්‍ර වනේ අසිපත්‍ර වනේට දැඩි විදියට සුළං හමනවා කියනවා. ඒ සුළං හමනකොට අර අසිපත්‍ර වන හෙල්ලිලා අතු හෙල්ලිලා නිරිසතාගේ නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, අතපය කැපෙනවා කියනවා, කැපි 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 දුක් විඳිනවා කියනවා. එතකොට මේ අසිපත්‍ර වනේ කියන්නේ මොකද්ද? කවුරුත් හදපු ගහක් නෙමෙයි. තේන්න? අසිපත්‍ර වනේ කියන්නේ අර උනුසුම් ගිනියම් වූ දේශගුණයට ඔරොත්තු දෙන්නා වූ පරිසර කලාපයේ වැවෙන ගස්. ඒ පරිසර කලාපේ වැවෙන ගසේ පරිසරයට අදාළව අන්න ඒ කොළ හැඩගැහෙනවා. කොළ හැඩගැහෙන දැන් පතොක් ගහක් බලන්න, රටඉඳි ගහක් බලන්න, ඔය තල් ගස් බලන්න, මේ හැම කොළයකම කැපෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ මෙච්චර මේ උණුසුම් පරිසරයක නෙමෙයිනේ අපි ජීවත් වෙන්නේ නේද? මේ ඉරහඳ පායන පරිසරයක, මේ වහින පරිසරයක. දැන් සුෂ්ක පලාස්වල සමහර පත්‍ර තියෙනවා කැපෙනවාද? තේන පතොක් ගල්ලකුණු කැපෙන ඒවා තියෙනවා. ඒතකොට මේ කැපීම සකස් වෙන්නේ කුමක් නිසාද? අර පත්‍රයේ තියෙන තදභාවයත් පරිසරයේ තියෙන රස්නි ස්වභාවයත් වාතයේ තියෙන සුලං ස්වභාවයත් මේවා එකට මේවා වෙනකොට අර කම්හලේ පිය රත් කරනවා වගේ අන්න කැපෙනවා. කැපෙන ස්වභාවය දෙනවා. ඒ හේතුඵල ධර්මයක් ඈ. පරිසරයේ තියෙන උණුසුම් ස්වභාවයත් පත්‍රයේ තියෙන ඝන ස්වභාවයත් වාතයේ තියෙන සුලං ස්වභාවයත් මේ තුන එකතු වෙනකොට එහෙනම් මේ තුන එකතු වෙනකොට අර කම්මලේ පීයට මුවහත තියෙනවා වගේ අන්න පත්‍ර කැපෙන ස්වභාවෙද දැන් ඒක මේවා කවුරුත් නැව්වද ස්වභාවික පරිසර කලාපයක් තේන්න. ඒතකොට මේ ස්වභාවික පරිසර කලාපයේ අසිපත්‍ර වනේ ගස්වල කොළ වලින් ගින්දර විහිදෙනවා කියනවා. ඒතකොට ගින්දර විහිදෙන්නේ කොහොමද? දැන් අපි නුවර එළියට ගියොත් උදේ පාන්දර නුවර එළිය කැලයක් දිහා ගහක් දිහා බැලුවොත් මුළු ගහේම කොළ සුදු පාටද හිමෙන් ඇහිලා හිටින් සුදු පාටද හිමෙන් ඇහිලා හිටින්. එතකොට බලන්න සුදු පාටන හිමෙන් වැහුණ නිසා මොකද හිම සහිත කාලගුණික සත්වයක් නිසා අර සියලු දේවල් හිමෙන් වැන්නා. තේන්න? ඒ වගේ අර උණුසුම් කාලගුණික තත්වය නිසා ඒ උණුසුම් දේශගුණයෙන් අර මේවා වටේ තනිකර ගින්දර බැඳිලා ගිනි දළු පිට වෙනවා. දැන් ඔබ ගිහිල්ලා මේ ගහක අත්තක් කැපුවොත් මොකද්ද වෙන්නේ? සුදු පාට වතුර වැగిරෙනවා. යම් ද්‍රවයක් වැగిරෙනවා. නමුත් අර අසිපත්‍ර වනේ කොළයක් කැඩුනොත් මොකක් හරි වුණොත් වැදින ගින්දර. මොකද ගින්දරට අදාළ පරිසරයක තමයි ඒව හැදෙන්නේ. තේන්න? අර නුවර එළියේ තියෙනා වූ අර සිසිල් දේශගුණය තුල හිම මිදෙන දේශගුණය තුල මුළු පරිසරයම හිමෙන් වැහිලා ගස්කොළන් අතු ඔක්කොම හිමෙන් වැහිලා සුදු පාටට පේනවා වගේ අසිපත්‍ර වනයේ උණුසුම නිසා අන්න ගස් වලින් ගිනි දැල් පිට වෙනවා. හේතුඵල ධර්මයක්. කවුරුත් ඇදුවද? නැහැ. එතකොට දැන් මේ අසිපත්‍ර වනයේට වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අසිපත්‍ර වනය සියලුම කැලේ තියෙන කොළ තියුණු පිහියක් දැලි පිහියක් වගේ මෝහත දිනනවා. බිම තනි කර ගිනි ගන්නවා. වැටුණාට පස්සේ නිරසතාට නවතින්න බෑ. නැවතුනොත් කකුල් පිච්චෙනවා, ශරීරය ගිනි ගන්නවා. දුවන්න බෑ. දිව්වොත් මුළු ශරීරෙම කැපෙනවා. නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, කැපි කැපි. ඒ නිසා නිරේතුරුවම අසිපත්‍ර වනේ අප්‍රමාණ දුකකටපත් වෙනවා. ආයිමත් බුදුරයන් වහන්සේ කියනවා උණුවලු නිරයක් තියෙනවා කියලා. තේනවද? උණුවලු නිරේ. එතකොට මේ උණුවලු නිරේ කියන්නේ මොකද්ද? ඒ යොදුන් දාස් ගානක් පුරාවට තියෙන උණුවලු.
එන්නද ප්‍රශ්නේ තියෙන අලු එතකොට දැන් මේ උණු අලු කවුරුත් රත් කරලා හැදුවද ගිහිල්ලා දැම්මද නැහැ අර මහා ගිනි කඳු වගේ ගිනි ගන්න නිරේ ගිනි ජාලා වලින් ඒ වැగిරෙන ලෝදිය ගලාගෙන ඇවිල්ලා අන්න අලු බවට පත් වෙනවා දැන් ලෝකේ තියෙන ගිනි කන්දක් උණුසුම් වෙලා සක්‍රීය වෙලා ඒ ගිනි කන්දෙන් ලාවා ගලා ගියාට පස්සේ ඒක නිමුණට පස්සේ තනිකර අලු බවට පත් වෙනවා එතන මේ කවුරුත් හදපු දෙයක් නෙමෙයි ස්වභාවික පරිසර කලාපයක්. එතන මේ උණු අලු නිරය කියන්නේ අර ලාවා වැගිරිලා ඇවිල්ලා නිමිලා හැදෙන්නා වූ අලු වලින් හැදෙන්නා වූ පරිසර කලාපය. ඊළඟට ආයිමත් අවසානයේ බුදුරයන් වහන්සේ කියනවා මේ චෝරා නදිය නදියක ඒ ගංගාවක් ඒ නදියට වැටෙනවා කියනවා ගිහිල්ලා. දැන් මහා නිරයෙන් පැන්න මහා නිරයෙන් පැන්නාම ගුට නිරයට වැටෙනා ගුට නිරයෙන් පැන්නාම ගිහිල්ලා උණු අලු නිරයට වැටෙනා උළු අරු නිරයට පැන්නාට පස්සේ හිඹුල් වනයේට වැටෙනා හිඹුල් වනයෙන් පස්සේ අසිපත්‍ර වනයේට අසිපත්‍ර වනයෙන් ශෝධක නදිය කියලා නදියක් තියෙනවා ඒකට වැටෙනවා කියනවා. ඒකට වැටුණාට පස්සේ යම පල්ලන් වතුර පොවනවා කියනවා වතුර නෙමේ තියෙන යෝධියයි. දැන් බලන්න අපේ රටේ ගොය තීන ගංගා තිනවා මහවැලි කැලණි බලවේ ඔය සෑම ගංගාවක්ම පිරලා තින්නේ මොකකින්ද ජලේ ඒ ජලයෙන් පිරුණේයි මේ වැස්ස නිසා ජලයෙන් පිරුණා තේන්නා නමුත් සියල්ල උණුසුම් ගිනියම් වූ පරිසර කලාපයක අර ගිනි කඳ උතුරලා ගලාගෙන යන කලාපයක ගඟක් තිබ්බොත් ඒකඟ ජලයෙන් පිරෙයිද යෝධියෙන් පිරෙයිද නෝ වැස්සක් නැහැ මොකද ගිනි ගන්නා වූ පරිසරයක් තියෙන්නේ එතන වැස්ස තියෙන මේ මනුස්ස ලෝකේ ගංගා ජලයෙන් පිරෙනවා වගේ වැස්සක් නැති ගින්දරින් ගලා යන්නා වූ ගංගාවන් නිරේ තිනවා ඒ නිරේ තින ගංගා පිරෙන්නේ මොකකින්ද යෝධිය වලින් උණු වතුර වලින් තේන්න එතන මේ උණු වතුර මෙතෙන්ට වැටුණාට පස්සේ බොන්න වෙන්නේ උණු වතුර යෝධියමයි කන්න වෙන්නේ උණු වතුරමයි තේන්නද කවුරු හරි වතුර උණු කළා දැම්මද නැහැ අර උණුසුම් පරිසර කලාපෙන් ගලාගෙන ඉන්නේ තනිකර උණු වතුර යෝධිය ඒ යෝධියෙන් තමයි මේ නිරේතින ගංගා හැදිලා තියෙන්නේ. ඒතර මේ මේවාට වැටුණාට පස්සේ යමපල්ලන් මේගොල්ලන්ට බඩගිනි කියන කොටත් අර යෝධිය පොනවා කියනවා පිපාසය කිව්වත් යෝධිය පොනවා කියනවා ඒ යෝධිය පොනනකොට දිව පිච්චෙනවා කියනවා උගුර පිච්චෙනවා කියනවා උදරේ පිච්චෙනවා කියනවා අදෝ මාර්ගයේ පිච්චෙනවා කියනවා මුළු ශරීරෙම පිච්චමින් මෙරි මෙරි ඉපදෙනවා කියලා. එහෙනම් දැන් මෙතන කොතනකවත් තිබ්බද නිරය කියන කාරණේ කවුරුත් හැදුවා කවුරුත් මැව්වා කවුරුත් බලනවා කියන කාරණේ නැහැ. ස්වභාවික පරිසර කලාපයක්. කාන්තාරය කියන්නේ මැද පෙරදිග කාන්තාරය කියන්නේ ස්වභාවික පරිසර කලාපයක් වගේ සීත දේශ ගුණයන් හිම මිදෙන කලාපයන් තියෙනවා ඒක පරිසර කලාපයක් වගේ අපේ රටේ ගත්තොත් නුවර එළිය කියන්නේ එක ස්වභාවයක් පුත්තලම් පැත්තේ මඩකලවු පැත්ත ගත්තොත් එක සුසුක පරිසර කලාපයක් ඒ වගේ නෝනා මේ යොදුන් දසදහස් ගාණක් යට තියෙන ස්වභාවික පරිසර කලාප. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් කරන හරි මේක ස්වභාවික පරිසර කලාපයක් දැන් තේරුම් ගත්ත ගියමුකෝ. එතකොට අහන්න පුළුවන් කවුද මේ යමපල්ලු කියන්නේ කියලා. මේ නිරේට වැටෙන නිරසතුන්ට දඩුවම් කරන යමපල්ලු කවුද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එතකොට යමපල්ලු කියන්නේ කවුරුත් නෙමෙයි. ඒගොල්ලත් නිරේ ඉන්න නිරසතුමයි. නමුත් ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලි වැඩි. දැන් යුද්ධයක් තියෙන කාලෙට නිරේතුරුවම ගැටුම් තියෙන කාලෙට වදකාගාර තියෙනවා. ඒ දැන් හිට්ලර් මහත්තයාගේ වදකාගාර තිබ්බා අපේ රටෙත් වදකාගාර තිබ්බා නේද? ඒතකොට මේ වදකාගාරවල වද දෙන්නේ කවුද? පිටින් ආපු කෙනෙක්ද? මිනිස්සුමයි. තේන කාටද වද දෙන්නේ? මිනිස්සෙන්ට. ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි කෙනා ආවිෂ වර්ණයේ සැපේ බලය අඩු කෙනාට වද දෙනවා. තේන්න. ඒතකොට මේ යමපල්ලා නිරේ ඉපදෙන්නේ අකුසල් විපාකයක් නිසා. එතකොට යමපල්ලා අකුසල් විපාකය කියන්නේ මොකද්ද? දේශීය වෛරය, ක්‍රෝධය, සිල්පද බිඳීම් මේ වගේ දරුණු හිත් තියෙන අය ඔන්න ගිහිල්ලා නිරේ ඉපදෙනවා. නිරේ ඉපදුනත් ඒගොල්ලන්ට ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි. ඒ ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි කෙනා තමයි යමපල්ලා කියලා කියන්නේ. එතකොට යමපල්ලන්ගේ තියෙන සාංශාරික ද්වේෂය නිසා සාංශාරික පළිගැනීම් නිසා ඒගොල්ලන්ට අර සුෂ්ක පරිසරය නිසා ඇතිවෙන මානසික පීඩනය මානසික කෲරත්වය නිසා ඒගොල්ල පළිගැනීමම තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ අර නදියට වැටෙන මිනිස්සෙයින්ට ඒගොල්ලන් අර යෝධිය ගිනි වතුර පොනවා කියන්නේ නෝනා අපේ මිනිස්සු මත්පැන් පොනවා වගේ තමයි. ඒගොල්ලන්ට ඒක ගාණක් නැහැ. දැන් ওই මිනිස්සු අත්පය කපලා මුහුණු කපලා විකෘති කරලා මරලා ගහලා ওই කොච්චර දෙයක් කරන්නේ මොකෝ අකමැත්තෙන්ද කරන්නේ? කැමැත්තෙන් කරන්නේ. දැන් වදදා ගාරවල් වල අප්‍රමාණ මිනිස්සුන්ට අතීතයේ වද දුන්නේ අකමැත්තෙන්ද? සරි සතුටින් කරන්නේ. කරන දේ දිනපොතේ ලියනවා. මං අද මෙයාගේ ඇත කැපුවා මෙයාගේ නහය කැපුවා මෙහෙම කියලා එයා දිනපොතේ ලියනවා. ලියමින් තමයි වද දෙන්නේ. ඒ වගේ යමපල්ලා කියන්නේ මේ නිරේ සතුටින් අනුන්ත වඩ දෙන්නා වූ ආවිෂ වන්නේ සැපේ බලි පෙඩියයි. එතකොට දැන් මේ නිරේ කියන්නේ දැන් කවුරුත් මවපු දෙයක් බුදුරයන් වහන්සේ දඬුවම් දෙන්න ඇති කරපු දෙයක්ද? නැහැ. නිරේ කියන්නේ නෝනා මහ පොළව යට තියෙනා වූ යොදුන් දසදහස් ගාණක් විශාල වූ ස්වභාවික පරිසර කලාපයක්.
ඒ ස්වභාවික පරිසර කලාපයේ මහනිරෙන් බුදුරයන් වහන්සේ හේතුඵල ධර්මයෙන් ගලපලා දකින්න ඕනේ. මේක සූත්‍රේ නැහැ. අපි නුවණින් මෙනෙහි කරලා ගන්න ඕනේ. මහනිරෙන් පටන් ගන්නවා. අන්න මහනිරෙන් පටන් ගැනීමදී බුදුරයන් වහන්සේ කියනවා මහනිරය ගිනි ජාලා නගිමින් ඇවිලෙන තැනක් කියලා. අන්න ගිනි කන්ද එතනින් තමයි පටන් ගන්නෙ. එතනින් ඔන්න ලාවා වැగిරෙනවා, වැగిරිලා ඔහොම ඇවිල්ලා අර ගුටනිරේ පණුව ඉන්න වැටෙනවා. අර උණු අළු හැදෙනවා. ඔහොම ඔහොම ස්වභාවික පරිසරයේ ගලන් ගිහිල්ලා ඔන්න නෝනා ස්වභාවික පරිසර කලාපයක් තමයි නිරේ කියන්නේ. යමෙක් පෙර ජීවිතේ පින් කරලා සස්ත්‍රීක නගරයට ඉපදෙනවා වගේ. එහෙනම් සස්ත්‍රීක නගරයක සැප පහසුකම් සෞම්‍ය දේශගුණ ඇති ඉපදෙනවා වගේ තව කෙනෙක් අකුසල් කරලා ශුෂ්ක වතුර ටිකක් නැති ඉන්න හිටින්න නැති ශුෂ්ක පරිසර කලාප ඉපදෙනවා වගේ බරපතල අකුසල් කරා වූ මිනිස්සයෝ සත්වයෝ ගිහිල්ලා උපදින්නා වූ ස්වභාවික විෂම ගිනියම් වූ පරිසර කලාපයක් තමයි නිරේ කියන්නේ. लोभ द्वेष मोहयन तुल जीवत्वेन ඔහු කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අනුන්ට පීඩා කරනවා නම් අනුන්ගේ අතපය කපනවා නම් අනුන්ට හිංසා කරනවා නම් අනුන්ව විනාශ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නා වූ අකුසල් වලට අදාළ වනෝනා ස්වභාවිකව ගිනියම් වූ ගිනි ගන්නේ පරිසර කලාප ඉපදෙනවා. හැබැයි ඉපදුනාට පස්සේ ආයිමත් කල්ප ගානකට ගොඩේම නැහැ. මොකද නිරයන් 136ක් මම ඔය කිව්වේ හයක් ගැන විතරයි. නිරයන් 136ක් තියෙනවා. ওই නිරයන් 136 මේකෙන් මේකට මේකෙන් මේකට මේකෙන් මෙහිකට පැන 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 ගිහිල්ලා නෝනා අවසාන 136 නිරයෙන් තමයි කවදා හරි ගොඩට આવුත් ගොඩට වෙන්නේ. මොකද මේ නිරය තුල පොතනකවත් මෛත්‍රියක් වැඩෙන තැනක් නැහැ. එක පැත්තකින් කැපෙනවා අනිත් පැත්තෙන් ගිනි ගන්නවා. ඔය දෙකට මැදි වෙච්ච තැන ද්වේෂයමයි වෛරයමයි ක්‍රෝධයමයි බියමයි සකස් වෙන්නේ. ඒ නිසා නිරයට වැටෙන සත්වේ අහම්බෙන් ගොඩේනවායි කියන කාරණේ නෝන ධර්මයට අදාළව අපිට කියන්න බෑ. එහෙනම් නිරයට වැටෙන සත්වෙක් අනිවාර්යෙන්ම මේ නිරයන් 136ම පහු කළ යන්න වෙනවා. එතන මම මේ කිව්වේ කාරණා පහයි. ඒතොර මේ කාරණා පහ කොයි තරම්නම් සාධාරණව ධර්මානුකූලව මං කිව්වද කියන කාරණේ නුවණින් මෙහෙ කරන දක්ෂ කෙනෙකුට මතු කරලා ගන්න පුළුවන්. ඒ නිසා නිරය කියන්නේ මේ අපේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයක් නිරයත් එක්ක බැලුවාම තේරෙනවද? නිරයත් එක්ක බැලුවාම එහෙනම් නිරය කියන්නේ නෝනා මහා පොළොවේ යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. ඒක මේ අඩි 100ක් 200ක් 500ක් 1000ක් යට තියෙන දෙයක් නෙමෙයි. යොදුන් දසදහස් ගාණක් යට තියෙන දෙයක්. තේරෙනවද? යම් කෙනෙක් මොකක් හරි නවීන තාක්ෂණ උපකරණයක් අඩි 1000ක් යටට දීලා මොකක් හරි සද්දයක් ඇහෙනවා අඳුනා තියෙනවා කිව්වට ඒක නම් නිරේ නෙමෙයි. ඒ මේ මනුස්ස ලෝකෙමයි. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ කියන කාරණේ තුල මේ පණුව ඔය පොළොව අරක් ගත්තා වූ භූතය ප්‍රේතය ඔය පොළොවේ මහ යට ඉන්නවා. තේරෙනවද? ඒක නිරේ නෙමෙයි. නිරේ යොදුන් දහසක් දසදහස් ගාණක් යට තියෙන. තේරෙනවද? ඒ නිසා මොනම තාක්ෂණයකටවත් නිරේට බට යවන්න බැහැ. නමුත් අපි තාක්ෂණයක් තුලින් මහ පොළොව යට කොතන හරි අඩි 10000ක් මීටර 10000ක් යට අපි මොකක් හරි අඳෝනාවක් ඇහෙනවා කියන්නේ නිරය නෙමේ. ඒ මනුස්ස ලෝකේ ආශ්‍රිත සතර අපායේ ජීවත් වෙන ප්‍රේතෙක් නැත්තම් භූතයෙක්ගේ හඬක් වෙන්න. එහෙනම් නිරය කියන්නේ ඊටත් වඩා ගැඹුරු තැනක්. තේරෙනවද? එහෙනම් බලන්න කොයිසම් ගැඹුරු කොයිසම් දුකෙන් පිරුණු තැනක්ද කියන කාරණය නිරය කියන තැන.